අයබවන් ඔබට සුබ දවසක් වේවා. ගුරු ග්‍රහයා වක්‍ර වෙයි. මෙම මාස 8 වෙනිදා සිට ගුරු හේවත් බ්‍රහස්පති ග්‍රහයා වෘෂභ රාශිය තුල වක්‍ර ගමන ආරම්භ කරනවා. මෙලෙස වක්‍ර වන ගුරු ග්‍රහයා 2025 වර්ෂයේ පෙබරවාරි මාස 4 වෙනිදා නිවෘත වෙනවා. ගුරුට වෘෂභ රාශිය සතුරු රාශියක් වෙනවා. එබැවින් ගුරුගේ මෙම වක්‍ර වීම ඊටම අහිතකර කාලයක් වෙනවා. දේශපාලන ශාස්ත්‍රය තුල ඉහළ තනතුරු දරන අයට හොඳ නැත. ඔවුන්ගේ කීර්ති නාමයට ඔවුන්ගේ ක්‍රියාකලාපයට ජනතා විරෝධය එල්ල වෙනවා. ප්‍රබල දේශපාලඥයෙකු අනතුරකට ලක්වීමට ඉඩ තිබෙනවා. පූජ්‍ය පක්ෂය තුල නොසන්සුන්තාවය ඇති වී නම් යම් කරුණු කාරණා නිසා ඒට විරුද්ධව තෙල ගැසෙන තත්වයන් ඇති කරනවා. ලංකා කේන්ද්‍රයට අනුව ගුරු ග්‍රහය ධනස්ථානය හා අයස්ථානයට හිමිකම් කියනවා. අප රට තුළ ආර්ථික ගැටලු උද්ගත වන අතර පවතින රජයටද දැඩි අසිරතා නිසා යම් යම් තීරණවලට එළඹීමට සිදුවනවා. ග්‍රහ තාරක මඩුල්ලේ සිටින ප්‍රතාපවත්ම ග්‍රහය වක්‍ර වීම රටට ලෝකයට ඍජුවම බලපාන සිද්ධාන්තයක් වනවා. දැනට ඇවිලෙමින් තිබෙන මැද පෙරදිග යුද කිනිදැල් උග්‍ර අතට වර්ධනය වීමට ඉඩකඩ පවතිනවා. ඒ හේතුවෙන් ලෝකයේ දිළිඳු රටවල් වලට ඉන්ධන වල ගැටලු උද්ගත විය හැකි. බුධ ග්‍රහයාද වෘශ්චික රාශිය නොවැම්බර් මාසයේ 26 වන දින වක්‍ර වන අතර අඟහරුද දෙසැම්බර් මාස 7 වෙනිදා කටක රාශිය තුළ වක්‍ර වනවා. මේ අතර කාලය තුළ දරුණු විපත් අනතුරු ගැටුම් බහුල ලෙස දැකීමට සිදුවන බවක් කිව හැකි. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.